දැන් ප්‍රධාන වශයෙන් මේ දවස්වල කතා කරන මාතෘකාවක් තමයි බදු කියන කතන්දරේ. ඉතින් බදු ගත්තහම ලංකාවේ 100කට 10කට තමයි මේ 130,000කට වැඩි ප්‍රමාණයක් පඩි ගන්න අයට බදු ලබා ගන්නෙ. ඉතින් ඒ බදු ප්‍රතිපත්තිය ගත්තොත් 100කට 10කට ගෙවන පඩියයි රාජ්‍ය සේවයේ 114ක් පමණ ඉන්න රාජ්‍ය සේවයේ මේ වෙලාවේදී මේ මැසිවිලි නගමන අයට සහන ආධාරයක් සහන ක්‍රමයක් ණයගත්තේ අයට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ ඒගොල්ලන්ට සහන ආධාර ක්‍රමයක් සහන ලෙස ගෙවීමට අවශ්‍ය බදු අය කර ගැනීමේ ක්‍රමයක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා මේ රජයේ. ඒ වගේම ඉදිරියේදී ක්‍රියාත්මක කරගෙන යනවා බදු අය කරන කට්ටියට දැන් සමහර ගත්තොත් බදු ලංකාවේ පැහැර හරින ප්‍රමාණය වැඩි. නමුත් හරි සංගණනයක් කළා කවුද බදු ගෙවන්නේ කවුද බදු ගෙවන්නේ නැත්තේ කියලා හරියට සංගණනයක් කළා හරියට බදු ගෙවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙලා ඉදිරියට යනවා. ඒ වගේම දැන් මේ වෙලාවේදී අනිත් කාරණාව තමයි රටේ දැන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ගොවීන්ට බීමලදී ගන්න බිලියන 20ක් වෙන් කරලා තියෙනවා මේ වෙනකොට. ඒතකොට ඒ බිලියන 20 ආපහු ඡන්දකට යොමු කරන්නද කියන්නේ මේ මහජනත මේ රටේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් ඒ කෑ ගහන උදවිය කියන්නේ බීමලදී ගන්න වෙන් කරලා තියෙන මුදල් ආපහු ගන්නද ඡන්දෙට දාන්නද කියන්නේ. අපි හිතමු පළාත් පාලන නියෝජිතයෝ 8711ක් ඉන්නවා. 339ක ප්‍රාදේශ සභා නගර සභා මහනගර සභාවල සභිකයෝ. ඉතින් ඒ කණ්ඩායම කීයකට දීමනා ගෙවන්නද? ඉතින් මේ දීමනා වලට ගෙවන ප්‍රමාණය කොච්චරද? එතකොට ඒ වගේම මේ පාර මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා පක්ෂ 57ක් ස්වාධීන කණ්ඩායම් 329ක්. ඉතින් ඔහොම කණ්ඩායම් ඉදිරිපත් වෙලා හිටිද්දි 82,000කට ආසන්න සංඛ්‍යාවක් අපේක්ෂකයෝ ඉන්නවා. මේ අපේක්ෂකයෝ අර පහුගිය පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත මැතිවරණයට මුදල් නියාමනය කරන්න මුදල් අඩු කිරීමේ පනත. ඉතින් ඒක සම්මත වුණාට ඒ සම්මත වුණාට රුපියල් 20ක් පමණ ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් ඡන්දදායකයෙකුට වියදම් කරන්න පුළුවන් කියලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මම දැක්ක ඒකේ JVP එක ගහලා තිනවා කීටැක් එක මාලිමාව. ඒ කීටැක් එක අද වෙළඳපොලේ වටිනාකම රුපියල් 100කට වැඩි. ඉතින් රුපියල් 20ද වියදම් කරන්න. ඔය JVP එක කියන්නේ සුන්දර කතා කරන්න හොඳයි. JVP එක ගත්තොත් එහෙම මලගෙවල් වල අර නිදි මරණ කොට කයිවාරු ගහන්න හොඳයි. නිකන් අපි බලන්න ගමක දැන් මම විශ්වවිද්‍යාලේ ඉන්නකොට විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත JVP කාරෝ දෙන්න තුන් දෙනෙක් හිටියොත් එහෙම මුන් රැවුල් කපන්නේ මුන් කොණ්ඩේ කපන්නේ මුන් දත් මදින්නේ ඒ තියා යට ඇඳුම හොදන් දෙන්නේ නැති JVP කාරෝ ඉන්නේ. මම කියන එක බොරු නම් ඕගොල්ලන්ගේ ගමේ මේ ගමේ චන්දිල්ලන JVP කාරය කොහොමද කියලා බලන්න. ප්‍රසාදයක් තියෙන JVP කාරයද? පුහකකම පිරිලා දත් මදින්නේ නැ කබ බේරිලා අනිත් අය අඳිනවට ඉරිසියාවයි අනිත් අය එක්ක බොහොම කුහකව ජීවත් වෙන කණ්ඩායමක් තමයි JVP කාරයෝ කියන්නේ. මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලයකට අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.